අගෝස්තු 31 වෙනිදා කියලා කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න හරි ලෝකේ හිටපු කවුරුත් ආදරය කරපු හරි එතනින් එහාට ගත්තාම ලෝකයේම වශී කරගත්තු කෙනෙක්ගේ හදිස්සි වියෝවක් සිද්ධ වුණු දවසක් ලෝකෙටම දරුණා මතක් වෙනවද ඩයනා කුමරිය ඩයනා කුමරිය අගෝස්තු 31 තමයි 1997 මට අවුරුදු 25කට විතර කලින් නේ 97 අගෝස්තු 31 තමයි ඩයනා කුමරියගේ ඒ රියානුතුර සිද්ධ වෙන්නේ රියානුතුර කියන්නේ ඇත්තට මේක වෙන්නේ මෙහෙමයි දැන් මතකනම් ඔබට ඒ අවස්ථාව එහෙම නැත්නම් දැන් මේ අලුත් પરම්පරාව ඒ කාලේ පොඩිම ළමයි වෙන්නේ නැති එතකොටත් නේ 97 කියන්නේ 2000 වගේ ප්‍රතිචය මේ සිද්ධිය ගැන දන්නේ නැහැ සාමාන්‍ය 2000න් පස්සේ වගේ දෙනින් පස්සේ අය ඉතින් මතක නැහැනේ එන්සෝන්න පොඩ්ඩක් මතක් කරන්නම් මත් ඒ කියන්නේ සිද්ධිය දන්නවා හරිද මේ චරිතෙත් දන්නවා ආදරේ මේ විදියටම තියෙනවා හැබැයි ඒ කම්පණේ ඔයගලන්ට දැනුන්නේ නැහැ නේද ඔව් දේරුන්නේ ඩයනා කුමරිය කියන්නේ තින් එංගලන්තේ රාජවංශයේ රජපෞලේ කුමරිය හරිද ඉතින් එතකොට එයා හරි ලස්සනයි හරිම මිනිස්සුන්ට ආදරේ හරි මිනිස්සුන්ට හරි ලෙන්ගතුයි සමාජ සේවාවල බොහොමයක් යා නිරත වුණා හරි ඒ නිසා හැමෝම යාට හරි ආදරේ කළා විශේෂයෙන් පොඩි දරුවෝ හැම එයා හරි කුමාරිකාවද රජපෞලේ කුමාරිකාවක් කොහොම අපි දන්නේ එයා ටිකක් සඳුළු තලේ ඉඳන් අත වනලා ලස්සන ෆොටෝස් වලට ඉඳලා යනවා හැබැයි ඇය එහෙම කෙනෙක් නෙවෙයි ඩයනා එහෙම නෙමෙයි හරි ඩයනා කුමරිය කියන්නේ සාමාන්‍යයෙන් දුප්පත් පෝසත් ભેදයක් නෑ ඕනම මිනිස්සෙක් එක්ක බොහොම ඒ කියන්නේ හරි සුහදව ලෙන්ගතුව හිටපු කෙනෙක් මිනිස්සු අතරට ගිය කෙනෙක් හරි හැමෝම ආදරය කරා ඒ නිසා ඒක හරි ලස්සනයි හරිම මේ ප්‍රසන්ට් ලුක් එක ප්‍රියමනාප පෙනුමක් යාගේ තියෙනවා හරි ඉතින් කොහොම හරි එයාට මේ අවසාන අවස්ථාව සිද්ධිය වෙනවා වෙද්දී දරුවෝ දෙන්නෙක් හිටියා හරි ඒ දෙන්නගේ ගත්තොත් එහෙම විලියම් කුමාරයාට එතකොට අවුරුදු 15යි ඩයනා මිය යනකොට ඇක්සිඩන්ට් එක වෙද්දී හැරි කුමාරයාට අවුරුදු 12යි ඒ කාලේ මේ ඇක්සිඩන්ට් එක වෙනකොට හරිද ඉතින් කොහොම හරි එතකොට මේ චාල්ස් කුමාරයාගෙන් නේ ඈත් වෙලා මෙයා මේ ප්‍රංශයේ හොටෙල් එකක ඉඳලා ඊට පස්සේ එළියට එනවා ගමනක් යන්න හරිද එළියට එනවා මේ කෙටියෙන් කියන සිද්ධිය එළියට එනකොට හොටල් එකේ ඉස්සරහම දොර ළඟ ඉන්නවා පැපරාසියුම් කැමරාස් තියාගෙන හරි සෙට් එකක් ඉන්නවා මේගොල්ලන්ව ගන්න මෙයා එන්නේ ඩොඩි එක ඩොඩි ෆයිට් හරිද මේ දෙන තමයි එන්නේ මේ හොටල් එකේ ඉඳලා ඉතින් පැපරාසින් මේක මේ ප්‍රංශයා කැමරාස් වලින් අරගන්න ඉන්නවා කියලා මෙයාට ආරංචි කළා මෙයා මොකද කරන්නේ ඉස්සරහ දොරෙන් එන්නේ නැතුව හරි වෙනම පැත්තකින් තියෙන වෙන දොරකින් ඇවිල්ලා වාහනෙන් නැගලා යනවා ඉතින් කොහොමද මේක පැපරාසින් ආරංචිලා ඒගොල්ලොත් මේ ගාලා පසුපස්සෙන් හඹාගෙන යනවා හරි ඒ නිසා මේ වාහනේ බොහෝම වේගෙන් යනවා ඉතින් හරි අධික වේගෙන් කියන්නේ කොහොමද මේ උමගක් ඇතුළේ මේ ඇක්සිඩන්ට් එක වෙන්නේ පැයට කිලෝමීටර් 105ක විතර ඇවරේජ් එකක් නිකන් ගෙස් කරනවා මේ ඇතුළේ තියෙන්නේ නැති කියලා ඊටත් වැඩි මිසක් අඩු නෑ කියලා හරි ඉතින් යනවා පස්සේ මේ ටනල් එක ඇතුළේදී මේ උමග ඇතුළේදී මේ රථය අනතුරට භාජනය වෙනවා ඇක්සිඩන්ට් වෙනවා උනාට පස්සේ තමයි ඩයනා කුමාරිය මිය යන්නේ එතරම් නෙමෙයි මිය යන්නේ ආ ඊට පස්සේ බරපතල තුවාල ලැබුණා එතනදී හරි ඊට පස්සේ රෝහල්ගත කරනවා රෝහල්ගත කරාට පස්සේ තමයි මිය යන්නේ එතකොට ඒකත් එක්කම ඩොඩිෆයිඩ්ත් මිය යනවා හරි ඩොඩි ඒ අවස්ථාවේ මෙතනදී මිය යනවා මිය යනවා යා එතරම් මරනවා යාගේ රියදුරු හිටියේ හෙන්රි පෝල් කියලා හරි රියදුරුත් මියනවා ආරක්ෂකයෙක් ඉස්සරහා සීට් එකේ ඉඳලා තියෙනවා හරි එයාට බරපතල තුවාල නමුත් එයා බේරනවා ඉතින් ඕක තමයි සිද්ධිය කෙටියෙන් කිව්වොත් එහෙම අද දවසේ සිද්ධ වුණේ අද හරියටම උදේ 7:00 වගේ තමයි එරටේ වෙලාවෙන් ලංකාවේ වෙලාවෙන් උදේ 7:00 වගේ තමයි ඒ අනතුර සිද්ධ වුණා කියලා කියන්නේ ඔව් ප්‍රශ්නේ කියන්නේ පස්සේ මේ සම්බන්ධව ඉතින් පරීක්ෂණ පටන් ගන්නවා පොලිසියෙන් මේක කොහොමද වුනේ මොනවද වුනේ ඇයි මේ වගේ දෙයක් වුනේ අභිරහසක් මේක උමගක් ඇතුළේ මේ කොහොමද වුනේ ප්ලෑන් කරලා කරපු එකක්ද නැත්ත මේක ස්වභාවිකව සිදු වුණු රියානතුරක්ද ඒ කියන්නේ මේ බලාපොරොත්තු වුණ එකද කියලා කොහොමද පරීක්ෂණ කරනවා නමුත් අවසානයේදී හොයා ගන්නවා ඒගොල්ලෝ මාසෙදිස් බෙන්ස් වර්ගයේ රථයක ගිහිලා තියෙන්නේ සීට් බෙල්ට් දාලා ඉඳලා නැහැ එහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවා ඉතින් එකත් ලොකු හේතුවක් මේ තරම් ඉන්ජරිස් වෙන්න තුවාල වෙන්න හේතුවක් ඒකත් කොහොම හරි තින් ඩයනා මිය යනකොට අංජු අවුරුදු 36යි යාට වයස අවුරුදු 36 කියන්නේ ඔව් ඒ කාලේ හොඳේ මිය යනකොට වයස ඉතින් කොමරියාගේ අවසාන වචනේ වෙලා තියෙන්නේ හරි ඒ වෙලාවේ
දැන් එතනත් ඇවිල්ලා ෆොටෝස් ගහන්න ටග් ගාලා ගන්න තමයි කට්ටිය try කරලා තියෙන්නේ. නමුත් පොලිසියෙන් ඊට පස්සේ ආව පැපරාසින් අයින් කරලා තිනවා. ඒ කියන්නේ ඉක්මනටම රෝහල් ගත කරන්නේ නැතුව ඒකත් ඩිලේ වෙලා තියෙනවා. ඒකත් ඩිලේ වෙලා තියෙනවා. ෆොටෝස් ගන්න ඒක කව කර ගන්නවා වෙච්ච. අවසානයේ හතර දිනේ ක්‍රෙස් කරලා කරන්න. අතරම උඩ නැතිනවා මේක බේරන්න බැරි තරම්. මොකද අරගලන් රෝහල් ගත කරන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ එලා ෆොටෝස් ගහනවා. එහෙම සිද්ධියක් වෙලා තිනවා. ඉතින් කොහොම හරි අවසානදී ඩයනගේ ඩයන කුමාරීගේ මූයෙන් පිට වෙලා තියෙන වචන තියෙන්නේ මේ එකපාරක් යකද ඕ මයි ගෝඩ් එකපාරක් යා කියලා තිනවා. ඊට පස්සේ අර පැපරාසින්ගේ ප්‍රශ්නේ ඒක වෙනකොට යා කියලා තිනවා ලිව් මී අලෝන් කියලා අවසානට කියලා තිනවා. ඒක තමයි ඩයනගේ අවසානටම පිටවුණු වචන කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මේ හරියටම අද වගේ දවසක තමයි ওই සිද්ධිය වුණා කියලා මේ කියන්නේ. ඉතින් අගෝස්තු 31 වුණාම මට ඕක මතක් වුණේ ඩයන කුමාරගේ අවසන් කටයුතු කරන්නේ සැප්තැම්බර් 6 වෙනිදා. හරි. ඔය දැන් අපි මේ ඉතිහාසය ගැනත් අපි ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඉතිහාසයේ විශේෂ සිදුවීම්. දැන් ඔය අපි තමු 2018 98 99 ඉපදිච්ච කෙනෙක් නම් මේ වෙනකොට අවුරුදු 20ක් 22ක විතර වයසකනේ ඔයා ඉන්නේ. ඒතර මේ වගේ දේවල් ලෝක ඉතිහාසය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන එකත් හොඳයි. දැනගන්න එකත් හොඳයි. ඩයනා කියලා කියන්නේ අකිල් හැමෝම අනුකරණය කරන්න try කරපු කාන්තාවක්. ඩයනා කුමරිය කොහොම හිතේ මැවෙන්නේ රාජකීය විලාසිතා, ඒ ගමන් විලාසය, ඒ හැම දෙයක්මනේ. ඒ hairstyle එක. Hairstyle එක ලංකාවේ ගොඩක් දෙනෙක් ওই ඩයනා කට් කියන hairstyle එකත් අනුකරණය කළා. හැබැයි ඩයනා කියන්නේ කුමාරිකාවක් විතරක් නෙමෙයි. අපි දන්නවා එයා රෝගීන් අතරට යනවා, සොල්දාදුවන් අතරට යනවා, ආබාධිතයන් අතරට යනවා. ඒ ගිහිල්ලා AIDS රෝගේ වළඳුණු රෝගීන්ව තුරුල් කර ගන්නවානේ. ඔව්. ඒ ඇය ළඟ තිබුණු ඒ මානුෂීය ගුණාංග අනුකරණය කරන්න තිබ්බනම් ගොඩක් අයට. ඇත්තටම ලෝකෙ ගොඩක් සුන්දරයි. කොහොම වුණත් ඩයනා කියන්නේ හැම කෙනෙක්ම ආදරය කරපුනේ. රෝස කුසුමක් කියලා කියන අය hina වෙනකොට ඒ තරමට ලස්සනයි. රෝස මලක් පිපෙනවා වගේ. ඉතින් අද වගේ දවසක ඇය මිය ගිය එතන ස්මාරකය ළඟ පැරිස් නුවර තාමත් රෝස මල් දිනනවා. තාමත් ආදරය ඇයට දෙනවා. ඔව්. ඒක ඉතින් ලොකු පිනක් නේද? බිලියන 2.5ක් ඩයනාගේ අවමගුල් උත්සවය සජීවීව නරඹනවා. දැන් ලෝකේ වැඩිම ප්‍රමාණයක් සජීවීව එකතු වුණු අවස්ථාවක් බලන්න බිලියන 2.5ක් සජීවීව නරඹනවා. කොහොම වුණත් මේ අද වෙනකොට ඩයනා හිටියානම් නේ එයාගේ වයස අවුරුදු 61ක් වෙනවා මේ වෙනකොට ඩයනා කුමාරිගේ වයස. මොකද අපි ගේන ආයුෂ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා ඉතින් අපිට කියන්න බැහැනේ නේ. අපි කාටත් ඒක උරුමයි. ඉතින් වාසනාවකට අවුරුදු 36න් ඩයනා කුමාරි මේ ලෝකෙන් සමු ගන්නවා. පස්සේ චෝදනා එල්ල වෙනවා. ඉතින් මේක රජපෞලෙම්ම කරපු කුමන්ත්‍රණයක් කියලා චෝදනා එල්ල වෙනවා. ඊට පස්සේ ආයේ තව කට්ටියක් කියනවා ඩොඩි ෆ්‍රයිඩ් නිසා මෙයා ප්‍රෙග්නන්ට් වෙලා හිටියා. ඒකත් එක්ක සිදුණු කුමන්ත්‍රණයක් කරා මේක සිද්ධ වුණා කියනවා. රියදුරුක බීමත්කම හින්දා මේක වුණා කියනවා. හරි. ඔහොම ඔහොම විද චෝදනා විද කතන්දර ඩයනා කුමාරි සම්බන්ධව යනවා. කොහොමනත් ඒක අදටත් තාමත් නොවිසඳුණු අභිරහසක් කියලා තමයි ගොඩක් දෙනෙක් අතර කතා වෙන්නේ. ඔව්. ගණන් ටිකක් ඔය ටික දැනගෙන ඉන්න ලෝක ඉතිහාසය ගැන. ඒකයි මේ මතක් කරේ නේ.